පූජාව තුල තිබෙන හැම වචනයකටම තේරුමක් තිබෙනවා. ඔගොල්ලෝ පූජාවට හරි සම්බන්ධ වෙද්දී උත්සාහකරන එක එක දවසට එක එක වචන ගැන කල්පනා කරන්න. දැන් මම පූජාව තියද්දි හිතන්න පිටතම පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමේ කියද්දි එක දවසකට මම පියාණන්ගේද කියලා මම තනියම කියා ගන්නවා වෙලාවල් තියෙන මට පියාණන්ගේද තව දවසක පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ආ එතකොට පුත්‍රයාණන් කියද්දි නැවත වරම මම ඔබට කිව්වේ නිකම් වචනයක් නෙමේ නේද ලොකු දේව ධාර්මික බයිබලීය සම්ප්‍රදායීය සහ අධ්‍යාත්මික සමීප බවක් තියෙනවා පියාණන්ගේද පුත්‍රයන් තව දවසක් ශුද්ධාත්මයාණන්ගේද තව දවසක නාමයෙන් එක එක දවසට මම එක එක වචන ගැන වැඩි අවධානයක් දෙනවා එම්ෆසිස් එකක් කරනවා ඒක හොඳයි එතකොට පූජාව කවදාකවත් ඔබට නීරස වෙන්නේ නැහැ ඒ නිසාමයි විශ්වාස ලක්ෂණේ ඔය මූලික පදනම් දෙක දෙවියන් කෙරෙහි මම විශ්වාස කරමි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි කියන ඒ කාණ්ඩ දෙක විතරක් මම එන්ඩේරාවේ හැඳින්වීමක් විදිහට පදනම් කරගත්තේ එතකම අපි විශ්වාසය ප්‍රකාශ කරද්දී අපි කියනවා අපි අදහස් කරන්නේ සියලුම බලය සියලුම ක්‍රියාකාරීත්වය අපි එතුමන්ට පවරලා තියෙන අපේ අයිතිය අපේ පාලනය අපේ ඉරියව් අපේ සම්පූර්ණයෙන්ම අපේ පැවැත්මේ ස්වාමීන් වහන්සේට බාර කිරීමක් කරනවා අපි විශ්වාස ලක්ෂණයේ ඔය පුංචි කාණ්ඩ දෙක තුල තවත් ඔබට අත්වලක් තමයි දැන් මේ ස්වාමීන් වහන්සේගේ ආධිපත්‍යයට ස්වාමිත්වයට අපි නතු වෙනවා කියලා කියද්දි ඔබ දැකලා ඇති අපේ ෆ්‍රැන්ක් මාකස් බිස්කුන් වහන්සේ ඔය දේ කරනවා මමත් කරනවා දැන් පූජාවේ ඔබ වහන්සේ සදහටම වැඩ සිටිනසේක රජකම් කරනසේක කියලා කියද්දි මම ඔක්කොම ප්‍රශ්න ටික උන්වහන්සේටම බාර දෙන අවස්ථාව ඔබ වහන්සේ සදහටම වැඩ සිටිනසේක අර ඒ විශ්වාසය ප්‍රකාශ කරන අවස්ථාවක් තවත් මම පූජාව තුළ පියාණන් වහන්සේ සහ පුත්‍රයන් වහන්සේ වැඩ සිටිනා විතරක් නෙවෙයි ඔබ වහන්සේ රජකම් කරන හින්දා මම බය නැහැ මොනවා වුණත් මොන අභියෝගේ කරා. ඇයි ඔබ වහන්සේ එතන රජකම් කරන්න කියන ඒ උන්වහන්සේගේ ස්වාමිත්වය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි කියලා අදහස් කරද්දී නැවත වරක් එතකොට මම සාරාංශගත කරන්නම් අද අපි දවසේ කතා කරපුවා මුලින්ම විශ්වාසය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි ජේසුස් අප ගලවන නාමය දෙවියන් වහන්සේ අප ගලවන සේක දෙවන්න ක්‍රිස්තුස් ආලේප ලත්තනත්ත දෙවියන් වහන්සේගේම රාජ්‍ය ස්ථාපිත කරන්න එය සම්පූර්ණත්වයට පමුණවපු තැනන් වහන්සේ ටෙටලස්ටයි ඊට පස්සේ ක්‍රිස්තුස් වහන්සේගේ මනුෂ්‍යත්වයේ ප්‍රබල බව උන්වහන්සේගේ උත්ථානයෙන් ඉදිරිපත් කරනවා පේදුරු උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච පේදුරු උන්වහන්සේ යම් ආකාරයක උදාහරණයක් විතරයි මුළු මිනිස් සංහතියේ මේ දවස්වල අය බලාපොරොත්තු වෙච්ච මෙසියස් නෙමේ සේවක දාසයා උන්වහන්සේ උන්වහන්සේ දේව පුත්‍රයා දෙවියන් වහන්සේගේ ඉතාම සමීප දෙවියන් වහන්සේ විසින්ම උන්වහන්සේට ප්‍රදානය කරන නම ක්‍රිස්තුස් දේව පුත්‍රයා ඊළඟට අපගේ උන්වහන්සේ අපගේ ස්වාමීන් වහන්සේ අපගේ ස්වාමිත්වය උන්වහන්සේ ඒ ස්වාමීන් කියන වචනේ අපිට විස්තර කරන්න බැරි නාමයක් කියලා මම කිව්වා එතකම උන්වහන්සේ ස්වාමීන් කියන නාමය ඊශ්‍රායෙල් ආගම් තුළ බහුලව පාවිච්චි කරපු වචනයක් ඒත් අපි අද යොදාගද්දී ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ඒ ස්වාමිත්වයට ඒ බලයට
සම කිසිම දෙයක් නැති බව අපි මතක් කරන බවත් අපි ඉගෙන ගත්තා. උන්වහන්සේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ දේවත්වය හඳුනා ගන්න ප්‍රධාන මාර්ගයක් වෙනවා උන්වහන්සේගේ උත්ථානය. ඒ උත්ථානය ප්‍රකාශ කරන අවස්ථාවක් තමයි අපි තෝමස්තුමා මගින් අපි දකිනවා මාගේ ස්වාමිනී මාගේ දෙවියනි උන්වහන්සේ මාගේ ස්වාමින් කියන්නේ මගේ මුළු ජීවිතේම සම්පූර්ණයෙන්ම හසුරවන්නේ පාලනය කරන්නේ ඔබ වහන්සේයි. ඒ හින්දා එදා විතරක් නෙමේ ක්‍රිස්තියානි ඉතිහාසයේ පුරාම ස්වාමින් වහන්සේගේ ඒ ස්වාමිත්වය ක්‍රමානුකූලව වර්ධනය වෙච්ච බව අපි දකිනවා. යම් යම් අවස්ථාවල අපි දකින එකේ කඩාවැටීමක් ඒත් එක්කම මතක් කිරීමක් කරනවා සීසර්ගේ දේ සීසර්ට දෙන්න දෙවියන්ගේ දේ දෙවියන්ට වැඩ සිටින වැඩ සිටිය තනන් වහන්සේ උන්වහන්සේයි. අපි එහින්දම අපේ හැම යාඥාවක්ම ආරම්භ කරනවා අවසාන කරනවා ඒ ස්වාමීන් වහන්සේගේ ඒ නම පාවිච්චි කරමින්. අපගේ විශ්වාසය අපි ප්‍රකාශ කරනවා උන්වහන්සේගේ බලය ක්‍රියාකාරීත්වය අප තුළ ඇති බව. ඒ නිසාම අපි විශේෂයෙන්ම නත්තලට ඉස්සරලා කියනවා මරණාතා ස්වාමිනි වඩින්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සේක්වා. සියලු බලති දෙවියන් වන පියානෝද පුත්‍රයානුද ශුද්ධාත්මයානුද ඔබ සම ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. යේසු පිටයි